ගන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ල මුදයට මුහුණ දෙන අතරතුර ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසුම Hello, good morning guys. අද අපි ඇවිල්ලා ඉන්නේ පොඩි ඇඩ්වෙන්චර් එකකට. අපි දැන් මේ ඉන්නේ ස්විට්සර්ලන්ඩ් වල බේ කියන ඒරියා එකේ සලාස් කියන පොඩි විලේජ් එකේ. මෙතන ඉඳන් අපි යනවා ස්විට්සර්ලන්තේ තියෙන සුදු රත්තරන් හොයාගෙන. රත්තරන් කිව්වම හැමෝම ආසයිනේ. අපි ඉතින් ඉස්සරහට ගිහලා බලමු මොනවද මේ සුදු රත්තරන් කියන්නේ. ඒ වගේම ස්විට්සර්ලන්තේ කොහොමද සුදු රත්තරන් තියෙන්නේ කියලා. සලාස් කියන්නේ නගරයෙන් පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන පුංචි විලේජ් එකක්. ඔයාලට දැක්කම පේනවා ඇති මේ තියෙන හරිම ලස්සන පරිසරයක්. මිනිස්සු කවුරුත්ම නැහැ. ඒ වගේම ෆෝල් සීසන් එකේ සුන්දරත්වයත් ගොඩක් හොඳට විඳින්න පුළුවන්. अपने आप डेस्टिनेशन एक पड़ा कविधा यानगामा मे लसन एरिया इतना पड़ा नवतना ओटम के हिंदा गसल कहपाट वेला फोटोस मार लसन अपने यान रूट के दिगटम पड़ी गंगा कुत्ती ना यात्रा गलाना मे पत्ती ना वाइन याद टिका मुखद स्विट्जरलैंड मे एरिया के गोड़ा वाइन नहीं मत हादना वाइन याद से तिंती ना लसन गंगा गरना हाइकिंग ट्रेल्स तीयना इतने हमारे में लसन है අද අපි බලන්න යන තැනට බස් එකේ වුණත් යන්න පුළුවන්. ඒ වුණාට අපි ඇවිදගෙන මෙතෙන්ට යන්න හිතුවේ මේ ලස්සන පරිසරය විඳින්න අපි දෙන්නම ආස කරන නිසා. අතර මම ඉස්සල්ලා වයිට් ගෝල්ඩ් කියලා කිව්වට මේ ඒරියාගේ වයිට් ගෝල්ඩ් කියලා කියන්නේ ලුණු වලට. ලුණු රත්තරන් තරම් වටිනා කියලා තමයි මේගොල්ලෝ ඉස්සරින්ද සලකලා තියෙන්නේ. ස්විට්සර්ලන්තය කියන්නේ මුහුද නැති රටක්. ඒ වුණාට ස්විට්සර්ලන්තය ඇතුළේ මුළු රටටම ඇති වෙන්න ලුණු හදනවා. ඒ කොහොමද කියලා බලන්න අපි අද ආවේ ලේ මයින් ද සෙල් කියන තැනට. ඉතින් මේ වගේ මුහුද නැති රටකට ලුණු ගොඩක් වටින්න නිසා තමයි මේගොල්ලෝ ඒකට වයිට් ගෝල්ඩ් කියලා කියන්නේ. අපි දැන් අපේ ජර්නි එක පටන් ගන්න තැනට ආවා. අපි මේ ඔක්කොම ගයිඩ්ස් ලයින් එක ෆ්‍රෙන්ච් වලින් හින්දා අපිට ඔඩියෝ ගයිඩ් එකක් උත් දුන්නා ඉංග්‍රීසි වලින්. අදාල් තැනට ගිහිල්ලා අංක ප්‍රෙස් කරලා කන කියලා අහන්න තමයි තියෙන විස්තරය මොකක්ද කියලා. අපි පටන් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ ස්ටාර්ට් එකට. තව විනාඩි 20කින් විතර අපේ ටූර් එක පටන් ගන්නවා. ගිහින් බලමු මොනවා වේද කියලා. මේ සෝල්ට් මයින් එක බලන්න යනවනම් මෙන්න මේ කන්ද ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩි කෝච්චියක නැගලා තමයි අපි කන්ද ඇතුළට යන්න හදන්නේ. අපේ ටෝ එක දැන් පටන් ගත්තා. මේ ට්‍රේන් එක තියෙන තැනට අවුරුදු ගානකට කලින් එක ගොවියෙක් එයාගේ එළුව ටික මේ ඒරියා එකේ තිබුණු තනබිමකට අරන් ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඔහු දැකලා තියෙනවා හැමදාම මේ එළුවන් එකම තැනකින් වතුර බොනවා. ඉතින් මේ ගැන කුතුහලයෙන් ඔහු මෙතන වතුර වල රස බලලා ඒව ලුණු සහිත බව හොයාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි මේ වතුර උල්පත යොදාගෙන ලුණු නිස්සාරණය කරන්න පටන් අරන් තියෙන්නේ. ඔහොම ටික කාලයක් යනකොට මේ උල්පත ටික ටික හිඳිලා ගිහින් ඊට පස්සේ පොළොව මීටර් ගාණක් යටට හාරලා ලුණු සහිත පාෂාණයක් හොයාගෙන තියෙනවා. ඒ විදිහට ඒ වගේ ලුණු තියෙන්න හේතුව වෙලා තියෙන්නේ අවුරුදු මිලියන ගාණකට කලින් මේ ඒරියා එක මුහුදෙන් යට වෙලා තිබුණු නිසා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මෙතන දැන් අපිට මේ සෝල්ට් මයින් එකේ ඉතිහාසයේ හැමදේම කියන පොඩි ෆිල්ම් එකක් වෙන්නවා විනාඩි 12ක විතර. ඒකෙන් පස්සේ අපි දැන් ට්‍රේන් එකකට යනවා. ඒකෙන් තමයි අපි මේ මයින් එකේ ඇතුළටම යන්නේ. ගිහින් බලමු. අපි දැන් අපි යන කෝච් එකකට යනවා. 106. අපි දැන් ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකට නැගලා මේ උමග දිගේ සෝල්ට් මයින් එක ඇතුළටම යන්නදම හදා. අපි දැන් ඉඩ මදිනේ. ඉඩ මදි. සෑහෙන්නම හිර වෙලා තමයි යන්නේ. අපි මේ පිටි කෝච්චියේ නැගලා කිලෝමීටර් 2ක් විතර මේ උමග ඇතුළට ගියා. මේක නම් කවදාවත් ලැබුණ නැති අමුතුම විදිහේ අත්දැකීමක්. ඇවිල්ලා මේ දැන් ඉන්නේ තන අපිට උඩින් කන්ද තියෙනවා මීටර් 500කටත් වඩා. කියන්නේ ලොකු ගැඹුරකින් තමයි අපි මේ ඉන්නේ. ඒ වගේම මේ පාර දිගේ ඉස්සරහට පේනවා ඉස්සර සෝල්ට් මයිනින් කරන්න එහෙම යූස් කරපු ඉක්විප්මන්ට් ඔක්කොම මේ දිගටම තියෙනවා. මෙතන නම් 8 කියලා ගහලා තියෙනවා. අපි මේකේ 8 කොපමණ ක්ලෙබර්ට් කොපමණ මේ සෝල්ට් මයින් එක හදන්න පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 300කටත් වඩා කලින්. ඒ වගේ කාලෙක මේ වගේ දෙයක් කරා කියන එක නම් හිතා ගන්නත් බැරි තරම්. මොකද කන්දක් ඇතුලේ වුණත් මේ දේවල් ගොඩක් හොඳින් හදලා තියෙනවා. ඒ වගේම වයින් බොටල්ස් දහස් ගණනක් තියෙන වයින් ස්ටෝ එකකුත් මේ සෝල්ට් මයින් එක ඇතුලේ දකින්න පුළුවන්. අපි දැන් මේක ඇතුලේ තියෙන ස්පයිරල් කියන මේ නේරේ එකෙන් වටේ පොඩක් ගිහලා බලලා ආයෙත් තව මගක් දිගේ යනවා ඉස්සරහට. ඊයින් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ. මේ ලුණු කර්මාන්තය ඉදිරියට ගෙනියන්න මුල් ලුණුව ගැන විස්තර වගේම කැණීම් වලට යොදාගත්තු ගොඩක් උපකරණ මෙතනදී බලා ගන්න පුළුවන්. දේශීය විදේශීය ගොඩක් දෙනා මේ සෝල්ට් මයින් එක බලන්න එන නිසාම වෙන්නේ නැති මේ වගේ ගොඩක් ෆැසිලිටිස් මයින් එක ඇතුළෙම තියෙනවා. ඒ වගේම මෙතන මියුසියම් එකක් වගේ ගොඩක් ලස්සනට හදලා තියෙනවා හැම කෙනෙක්ටම බලන්න පුළුවන් වෙන විදිහට. තවත් ඉන්ට්‍රෙස්ටිං දෙයක් තියෙනවා. අපි ලංකාවේදීම ලුණු ගන්නවා කියුවම හිතන්නේ මුහුදු වතුර අරගෙන ඒව රත් කරලා එක ට්‍රීට්මන්ට්ස් කරලා මුහුදු වලනේ ලුණු ගන්න. හැබැයි මෙහි ලුණු ගන්න වෙනම ක්‍රමයකට. මොකද මෙහි ලුණු තියන්නේ මුහුදේ නෙවෙයි මේ තියෙන ගල් වල. ඔයගලන්ට බැලුවොත් පේනවා ඇති මේ හැම ගලෙම නිකන් සුදු පාටට වගේ තැම්පත් වෙලා තියෙන තැන් තැන් වල ලුණු. සමහර තැන් වල නිකන් ක්‍රිස්ටල්ස් වගේ ගල්වල උඩිනුත් යටට ලුණු බැඳිලා වගේ තියෙනවා. හිතා ගන්නත් බැ අමුතුම ලස්සනක් තියෙන මේ ඇතුලේ. මේ ගල්වල බැඳිලා තියෙන ඔක්කොම ලුණු. මේ සුදු පාටට තියෙන දේවල්. On est depuis 2014 on s'est අපේ ගයිඩ් කියන විදිහට ඉස්සර මේ රොක්ස් වලින් සෝල්ට් එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒව එළියට ගිහලා තමයි පියුරිෆයි කරලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. හැබැයි පස්සේ මේගොල්ලන්ට තේරලා තියෙනවා 19 වෙනි සියවස පටන් ගද්දි වගේ ඒ ක්‍රමයට කරන එක ආර්ථික වශයෙන් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේක ඉන්ඩස්ට්‍රියක් වශයෙන් කරන්න අමාරුයි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ගොඩාක් රිසර්ච් කරලා ටෙස්ටිං කරලා අලුත් ටෙක්නික්ස් එහෙම හොයන් තියනවා. මේ මයින් එක ඇතුළෙම සෝල්ට් හරියටම එක්ස්ට්‍රැක්ට් කරලා එක එක ඉන්ඩස්ට්‍රීස් වලට මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට ඇතුළෙදිම හදාගන්න. කියන්නේ කන ලුණු වෙනම, මෙඩිකල් ඉක්විප්මන්ට් වලට ගන්න ලුණු වෙනම, ස්නෝ ක්ලීනින් වලට වගේ ගන්න ලුණු වෙනම, ඒ හැමදේම ඇතුළෙම කරගෙන තියෙනවා. ඔයාලා මේ දකින්නේ ඩයිමන්ඩ්ස් එහෙම නන් නෙවෙයි. මේ තියෙන්නේ එක එක රටවල් වලින් ගත්ත එක එක පාට ලුණු වර්ග කීපයක්. මේ හැමදේම බලලා අපි ඊළඟට තවත් උමගක් දිගේ ඇතුළට යන්න පටන් ගත්තා. මේ තියෙන පිස්ටන් පම්ප් එකෙන් තමයි පොළවෙන් ගොඩක් පහළ මට්ටමේ තියෙන ලුණු දියරය උඩට අරන් තියෙන්නේ. එහෙම අරගන්න ලුණු දියරයට මෙතනදී තමයි ෆයිනල් ට්‍රීට්මන්ට්ස් ටික කරලා අවසාන නිෂ්පාදනයේ විදියට වෙළඳ පොළට යවන්නේ. සෙල් ද ඇල්ප්ස් නමින් මුළු ස්විට්සර්ලන්තයටම ඇති වෙන විදියට ඔවුන් ලුණු නිෂ්පාදනය කරන්නේ මුළු ලෝකයක් පුදුමයට පත් කරමින්. මේ අපේ ටෝරේ පිටවත්තන පොඩි රෙස්ටුරන්ට් එකක් වගේ හදලා තියෙනවා. මෙතන බුකින්ග්ස් එහෙම කට්ටියට දාලා එන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ගෲප්ස් වලට එහෙම. අපිට දැන් මෙහි සෝල්ට් වලින් ඉමාදන ස්වීට් එකක් පොඩ්ඩක් කන්න කියලා දුන්නා. ඇත්තටම මේක නම් අමතක නොවන අත්දැකීමක් ජීවිතේට හිත වෙන මොහොත නැතුළුණු හදන්න පුළුවන් කියලා මුලින්ම ඊළඟට මොහොත නැතුළුණු හැදුවත් මේ වගේ ගල් ඩ්‍රිල් කරලා ඒ වාසිය උමන් හදලා එහෙම තමයි ලුණු හදන්න කියලා දැනගත්ත එක පුදුම හිතන දෙයක් අපි දැන් යනවා පැය 3ක් පුරාවට අපි මේ ලැබපු අත්දැකීම නම් කවදාවත් අමතක කරන්න බැරි තරම් වටිනවා 5 minutes later. අපිට දැන් එළියට ආවට පස්සේ මෙතන සෝල්ට් මයින් එකත් සෝල්ටරින් හදන කැම ටිකක් දුන්නා. කාලවල try කරන්න කියලා. එයාගේම මෙතන තව ඒ වගේ හදපු drinks උත් තියෙනවා. ඉතින් අපි මේ බැලුවේ ස්විට්සර්ලන්තයේ ලුණු එහෙමත් නැත්නම් white gold වල කතාව. ඉස්සරහටත් අපේ videos බලන්න පහලින් අපිව like කරලා subscribe කරන්න. ඕගොල්ලන්ට දැන් ඇහෙනව නේද නිකන් බෙල්ස් ඕගොල්ලන්ට දැන් ඇහෙනවද නේද නිකන් බෙල්ස් වගේ සවුන්ඩ් එක feeling එක මොරුනේ මම හිතුවා මේ experience එක පොට්ට අද කොහොමද action එක දාන්නේ අපිට දැන් එළියට આવට පස්සේ මෙතන සෝල්ට් මයින් එකත් සෝල්ටරින් හදන කැම